හරිද ටීවී මාධ්‍ය ජාලය ඔස්සේ අද පවත්වනු ලබන ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබන්නේ තෙල්ලඹුර පදිංචි බීජී සුමින්ද මහත්මයා සහ වීපී රෝහිණී මහත්මිය මීට දින කීපයකට පෙර ආතුව පරලෝසපත් වන්ට යෙදුණු තම දෙව රෝහිණී මහත්මියගේ දයාබර මෞතුමිය වන උඩුගම අලුත්වත්ත වරගපැලහේන පදිංචිව සිටි ලෙවි වන්දුව මාදුගඩගේ දොන් කරුණාවතී මෑණියන් පසුගිය විසිවන දින පරලොව සපත් වන්නට යෙදුණා. එතුමියගේ දරුවන් වන පීවී ගාමිණී පුතණුවන්, පීවී නාලනී දියණිය, පීවී රෝහිණී දියණිය. ඒ වගේම බීජී සුමින්ද බෑණනුවන්, පීවී රෝහිණී දියණියත්, දරු තුම්පලත්, බීජී කාවිස්, ඒ වගේම බීජී දිසාන්, බීජී නෙත්මි යන මුණුපුරන් මිනිපිරියන් වගේම නාලනී මහත්මියගේ දරුවන්, ඒ වගේම ගාමිණී මහත්මාගේ දරුවන් ඇතුළු කොට ඇති මේ පුත්‍ර දිහිත්‍රෝන්ගේ දයාබර මෑණියන් වූ ලෙවිවන්දුව මාදුගඩගේ දොන් කරුණාවතී මෑණියන්ට පරලොව සැප නිවන්සුව ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්. කරුණාවතී මෑණියන් පුරා අවුරුදු 79ක් ආයු වින්දනය කළා. තෙල්ලඹුරේ සුමින්ද බෑණනුවන්ගේ නිවසේ රෝහිණී දියණියගේ දරුමුණුපුරන්ගේ තැප උපස්ථාන ලැබමින් සිට පසුගිය දා අභව ප්‍රාප්ත වන්නට යෙදුණි. ඒ වෙනුවෙන් මේ පවත්වන ධර්ම දේශනා අවස්ථාවේදී බීජී සුමින්ද මහත්මාගේ නමින් මියගිය ආත්තම්මා වන ටීජී ලයිෂ්නාහාමි ආත්තම්මා මේ වෙලාවේ සිහිපත් කළ පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. 20, 21, 27 වන දින මියගිය ටීජී ලයිෂ්නාහාමි උපාසිකා මාතාවන් ඒ ආත්තම්මා. එවාගේම පීවී රෝහිණී මහත්මිය එතුමියගේ දයාබර සහෝදරයා හා සහෝදරිය ඇතුළු කොට ඇති සහෝදර සහෝදරියන්ගේ නමින් මියගිය පියාණන් පිලාන විතානගේ ඩැනී මහත්මා පුරා 7 වසරකට පෙර ආතුව 2014 ජනවාරි මාස 3 වන දින පුරා අවුරුදු 79ක් ආයු වළඳා අභව ප්‍රාප්ත වන්නට යෙදුණු. ඒ අනුව අද දවසේදී සුමින්ද මහත්මා රෝහිණී මහත්මියත් සහෝදර සහෝදරියන් දරුවන් දරුමුණු පුරන් ඇතුළුව මේ හරිදේ මාධ්‍ය ජාලය ඔස්සේ පවත්වනු ලබන ධර්ම දේශනාවේ ප්‍රධාන බලාපොරොත්තුව උඩුගම අලුත්වත්ත වරකපැලහේනේ පදිංචිව සිට අභව ප්‍රාප්ත ලෙවිවන්දුව මාදුගඩගේ දොන් කරුණාවතී මෑණියන්ගේ ගුණ සමරා පුණ්‍යානුමෝදනා කරන්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං
උබ්බාචරියාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදි වචනං පුබ්බ දේවතාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදි වචනං ආඋනියාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදි වචනං තීති බනාසනු කැමැති කාරුණික පින්නතුනි දැන් මේ පින්නතුන් බලාපොරොත්තු වන්නේ ගුණානුස්මරණ ධර්මදේශනාමේ පින්කමක් සිද්ධ කර ගැනීම පිණිසයි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොටව දහලා ධර්ම ශ්‍රවණය කරනකොට තුරුණුවන් විෂය අප්‍රමාණ ගෞරවයෙන් තමන්ගේ කෙලෙස් සංසිදුවා ගන්නවා කියන උදාර අදහසෙන් යුතුව කෙලෙස් තවන වීරයෙන් යුතුව මට නිර්වාණය පිණිස මේ ධර්මය මේ දේශනා පිහිට වේවා කියන අදහස් ඇතුව ධර්ම ශ්‍රවණය කළ යුතු බව සද්දා හන්තෝ මහා නාගෝ කියලා අපේ අටුවාවේ සද්ධාවන්තයා පිළිබඳව කරුණු සඳහන් කරපු තැන සද්ධාව හරියට මහා නාගයෙක් මා ඇතෙක් වගේ දක්වලා තිබෙනවා ඒ වගේම සද්ධාව අපේ දෑත වගේ පින්නතුලින් දෑත ඔබේ අපේ හැම කාර්යයක්ම සිද්ධ කරන්න උපකාර වෙනවා වගේ ඇතාට හොඳ වැල ඇතාට සියලු කටයුතු සාර්ථක කරගන්නට හේතු වෙනවා වගේ පින්නතුණි ඔබට අපිට සද්ධාව හැම පින්කමක් කරන්නටම මුල් වෙන්නේ පිහිට වෙන්නේ සද්ධාව අම්ම වෙනුවෙන් තාත්ත වෙනුවෙන් කරන්න ඕන යුතුකම් කරන්නේ මලක් පහනක් පූජ කරන්නේ දනක් පිනක් කරන්නේ පින්නතුනේ මෙන්න මේ සද්ධාව නිසායි පින්නත සද්ධාවෙන් තොර වුණාම එයා මෙලවත් පරලවත් හානි කර ගන්නවා විපතට පත් කර ගන්නවා සද්ධාවන්තයා මේ සත්පුරුෂයා පින්නතුනි සත්පුරුෂ ආශ්‍රය නිශ්‍රය කරනවා ධර්ම ශ්‍රවණය කරනවා යෝනිසෝ මානසිකාරයෙන් යුතුව කටයුතු කරනවා ඒ කිව්වේ පින්නතුනි තුරුණුවන් පිළිබඳ ගුණ මෙනෙහි කර කර ක්‍රියා කරනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන්හි යෙදී පිළිවෙත් පුරමින් ක්‍රියා කරනවා එනිසා පින්නතුනි බණ ඇසීම කියලා කියන්නේ සද්ධාවේහි ආහාර ටික වගේ කියලයි තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ. අවිච්ඡ ප්‍රසාද සද්ධාව කියලා කියන්නේ ස්ථීර අචල සද්ධාව පින්නතු. ඊ සද්ධාව අපට නිවන් මඟ සාක්ෂාත් කරගන්නට හේතු වෙනවා. සද්ධාවෙන් පිරිහුණාම ධර්ම විනයත් පිරිහෙනවා පින්නතුනි. ධර්මය විකෘති කරනවා. ඒ නිසා ධාර්මික ඇවතුම් පැවතුම් ඇති කර ගන්නවා. ඒ නිසා කාරුණික පින්නතුනි ඔබේ සද්ධාව නිසාමයි මව් ගුණ සමර සමරා පිය ගුණ සමර සමරා තමන්ගින් කෙරෙන්න ඕන වටින යුතුකම් සිදු කරමින් මේ උදාර පින්කම් වල දායකත්වයෙන් ක්‍රියා කරනු ලබන්නේ. බ්‍රහ්මාති මාතා භික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං පුබ්බචරියාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං පුබ්බදේවාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං ආඋනියාති භික්කවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං ආංගුත්තර නිකායේ සබ්‍රහ්ම සූත්‍රයේ
තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ අම්ම පිළිබඳව තාත්ත පිළිබඳව කළ වර්ණාවක් පින්නතුනි. ලෝකේ මවන්නාහ මවන්නිය අම්මයි තාත්තයි. එදා සමාජයේ බ්‍රහ්මයා තමයි මහා බ්‍රහ්මයා තමයි සමාජයේ ඉහළම ගෞරවයට පාත්‍ර වුණේ. එයා ලෝකයා විශේෂ සතර බ්‍රහ්ම විහරණ පතුරවනවා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඔබට පේන මහා බ්‍රහ්මය තමයි ඔබේ අම්මයි තාත්තයි. ඒ අය ඔබ විශේෂ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණයන් පතුරවලා ක්‍රියා කරනවා. මෙත්තා කියලා කියන්නේ ඔබ දකින්ටත් පෙරාතුව ඔබේ අම්මා මගේ පුතා නිදුක් වේවා නිරෝගී වේවා මගේ දුව පුතා නිදුක් වේවා නිරෝගී වේවා කියලා කුසේ ඉඳලා ඔබව රැක්කනේ. ඒ නිසා මෙත්තා ගුණය අම්මා ඔබ දකින්ටත් පෙරාතුවයි ඔබ වෙනුවෙන් පතුරවා ක්‍රියා කරන්නට යෙදුණු. කරුණා ගුණය ඔබ මේ ලෝකයට පහළ වෙච්ච වෙලාවේ බිහි වෙච්ච වෙලාවේ ඔබේ අම්මා විඳි දුක් කොච්චරද කියලා කියන්න බෑ. හරියට ඉඳිකටු දහස් ගානකින් අණිනවා වගේ මහ වේදනාවක් අම්බ විඳ දැරුවා. ඇටකටු සිය ගණනක් බිඳී යනවා වගේ ඔබ මේ ලෝකයට බිහි වෙනකොට අම්මට වේදනාවක් දැනුණා. එහෙත් අම්මා ඔබේ හඬනා හඬ ඇසීමෙන් අප්‍රමාණ සන්තෝෂයට පත් වෙලා අම්මා තුල ඇති වුණේ මහා දුක්ගින්දර නිවී ගින් ඒ උතුරා ගලා ගිය කරුණා මහිමෙන් අම්මයි රතුපාට ලේ ටික සුදෝ සුදු බවට පරිවර්තනය කළා. ඔබට බඩකට පුරා පෙව්වා. ඔබව ලොකු මහත් කළා. සෙනෙහසින් කවල පොවලා කැතකුණු අතගාලා සෝදලා පිරිසිදු කළා. ඔබව තියාගත්තේ ආරක්ෂා කරගත්තේ අම්මයි කරුණා ගුණය නිසායි. තාත්තයි කරුණා ගුණය නිසායි. මුදිතා ගුණය ඔබ ඉගෙන කියාගෙන දූ පැන ඇවිදලා හොඳට කටයුතු කරනකොට අම්මයි තාත්තයි කොයි තරන්නන් සතුටු වුණාද. මගේ පුතා මගේ දූට දැන් දුව පැන ඇවිදින්න පුළුවන් ආදී වශයෙන් සතුටු වුණා. උපේක්ෂාව ඔබලට ගෘහ ජීවිතවලට පත් වෙලා දරු මල්ලෝ හදා ගියාගෙන ගෙවල් දොරවල් හදාගෙන හොඳින් ජීවත් වෙනවා දැකලා අම්ම කොයි තරම්නම් සතුටු වුණාද. තාත්ත කොයි තරම්නම් සතුටු වුණාද. ඔබේ දියුණුව දැකලා ඔබේ දියුණුව දැක දැක සතුටු වුණේ අම්ම තාත්තා. ඒ නිසා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ උදාාර ගුණයන් පතුරවා ක්‍රියා කළ නිසා අම්ම තාත්තා බ්‍රහ්මත්වයෙන් ගෞරවයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි පූර්වාචාර්යේ ඔබ දකින්ටත් ඔබට ඔබේ ජීවිතේ ලස්සන කරගන්න හැඩ කරගන්න අම්ම තාත්ත දුන්න අවවාද කොච්චරනම් ඔබට වෙනත් අධ්‍යාපන ආයතන වලින් විධිමත් පාසල් වලින් වෙනත් අධ්‍යාපන ආයතනයකින් ඔබට හොඳ නරක කියා දෙන්න පෙරාතුව ඔබට හොඳ නරක කියා දුන්නේ ඔබේ අම්ම තාත්තා පූර්වාචාර්යේ. අම්මයි තාත්තයි සදායි හිරුයි වගේ. හැබැයි සදායි හිරු ලෝකේ පවත්වන්න මහා බලයක් ශක්තියක් වෙනවා. හැබැයි සඳටත් හිරුටත් කරන්න බැරි දේවල් අම්මයි තාත්තයි කරනවා. ඔබට හොඳ නරක කියා දීලා රටේ ලෝකේ ජීවත් වෙන්න ශක්තිය ගොඩනැගුවේ ඔබේ අම්ම තාත්තා. එනිසා පූර්වාචාර්ය පූර්ව දේවතා ඔබ උඩුපැල්ලියන් අතර හැරිලා ඉන්නකොට කාගේවත් පිහිටක් පිලිසරණක් නැති වෙච්ච වෙලාවේ ඔබට අම්ම කොයි තරම්නම් සෙනෙහසෙන් ක්‍රියා කළාද. තාත්ත කොයි තරම් සෙනෙහසෙන් ක්‍රියා කළාද. ආවුණේය බොහෝ දුර ඉඳලා ගෙනෙන ලද දෙයක් වුණත් පූජා කරන්නට බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා සුදුසුයි. උන්වහන්සේලාට අපි මහරහතන් වහන්සේලාට
බුදු මහරහතන් වහන්සේලාට බුදු පූජාවන් පවත් අන්න ඒ වගේ අම්මටයි තාත්තටයි ඔබ මහන්සියෙන් හම්බ කරන දේ දුර බැහැර ඉඳලා හරියගෙන විත් දෙන්නට පූජා කරන්න සුදුසුයි ඒ නිසායි ආවුනේ ය කිවි ප්‍රජාය අනුකම්පකා මහත් අනුකම්පාවෙන් ඔබ වෙනුවෙන් අම්මා තාත්තා ක්‍රියා කළා බලන්න බුදුහාමුදුරෝ දවස අඟුලිමාල එදා අහිංසක අඟුලිමාල බවට පත් වුණා තාත්තගෙන් අඟුලිමාලගේ තාත්තගෙන් දැනගන්න ලැබුණා රජ්ජුරුව දැන් රාජපුරුෂයෝ රාජ බටයෝ පුතා මරන්නට අල්ලන්නට දැන් ශ්‍රී ආරක්ෂකව ආරක්ෂක බලමුළු යොදනවා කියලා අම්මයි තුල ඒ අහිංසකගේ අඟුලිමාලගේ අම්මා තුල ඇතිවෙච්ච දරු කැක්කුම නිසා ජීවිතය ගැනද නොතකා පුතා සොයාගෙන ගියා මේ අම්මා ඒ මහත් වූ අනුකම්පාව නිසායි හැබැයි එදා අම්මා ගියේ නැත්තම් ඇතැම් වෙලාවට බුදුහාමුදුරුවෝ ඒ ගමන වඩින එකක් නැහැ අඟුලිමාලගේ ජීවිතේ වෙනස් වෙයි අපිට අඟුලිමාල මහරහතන් වහන්සේ අදත් මතක් වෙනවා ඔබ උපදින වෙලාවෙත් ඇතැම් වෙලාවට අඟුල්මල් පිරිත කියලා සෙත් පතන්නට ඇති අද එහෙමයි අදත් උන්වහන්සේ අපි සිහිපත් කරනවා එදා ඒ අම්මා ගිය නිසානේ ඒ අම්මයි කරුණා ගුණය නිසා මහත් අනුකම්පාවෙන් ක්‍රියා කළ නිසා කිසා ගෝතමියට තමන්ගේ දරුව වෙනුවෙන් වෙහෙස දැනුනේ නැහැ දරුව මැරුණ කියලා මල දරුව කියලා අම්මට දැනුනේ නැහැ ඇයි මේ මහත් ආදරය කරුණාව නිසායි අම්මා තාත්තා පින්කෙතක් වගේ පුණ්‍ය ශ්‍රේෂ්ත්‍රයක් වගේ ඒ නිසා මේ මා මව්පිය සෙනෙහස මහා පුදුම එකක් මම ආයාතීති මාතා මානීතීති මාතා ආදී වශයෙන් අටුවාවේ විස්තර වෙනවා මගේ දුව මගේ පුතා කිය කියා ඔබ වෙනුවෙන් අම්මා ක්‍රියා කළ හැටි දැන් මතක් වෙනවා ඇති පියාතීති පීතා පාති රක්කන්තීති පිතා දරුවන් පාලනය කරන නිසා දරුවන් ප්‍රිය කරන නිසා තාත්ත කියලා කියන අම්මා තාත්ත පිළිබඳව තවදුරටත් ওই සෝන නන්ද ආදී ජාතක කතාවල සඳහන් වෙනවා ජනෙන්ති තෝසෙන්ති පෝසෙන්ති ජනෙන්ති කියලා කියන්නේ ඔබ මේ ලෝකයට බිහි කළේ අම්මා තෝසෙන්ති කිරි දීලා එවාගෙම ගී කියලා නලවල ඉඹලා උඩ දාලා සෑන් පවුඩර් ගාලා දුන් අල්ලලා ඔබ සන්තෝෂයට පත් කළේ ඔබේ අම්මා තාත්තා පෝසෙන්ති ඒ විතරක් නෙමෙයි මහා සුලං වේලාවට මහවැසි වසින වේලාවෙත් ඔබ වුන්ට උණුසුම දීලා ඔබට ආරක්ෂාව දුන්නේ කවුද අම්මා තාත්තා සෝනනන්ද ජාතකයේදී තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ කාරණාව මේ කාරණාව හරියට අපූර්වට එදා සුදවුන් මහරජ්ජුරුව බුදුහාමුදුරුව ළඟදී කී කතාව මහා වග්ගපාලියේ සඳහන් වෙනවා පුත්ත පේමම්බන්තේ චවින් චින්දති චවින් ජෙත්වා චම්මන් චින්දති චම්මන් ජෙත්වා මන්සං චින්දති මන්සං ජෙත්වා නහාරුං චින්දති නහාරුං ජෙත්වා අට්ටි මිංජං ආහච්ච තිට්ඨති සාදු බන්තේ අයියා අනනුඤ්ඤාතං මාතා පිතූයි පුත්තං න පබ්බාජයුන්ති එදා සුදවුන් මහරජ්ජුරුව දරු කැක්කුම ගැන කිව්වේ ස්වාමීනි මේ සිවිය සම මස් නහර ඇට ඇට මිදුළු ඔස්සේ මේ දුවන ලේ පාරක් පාරක් ඔස්සේ දුවන්නේ බුදුහාමුදුරනේ දරු කැක්කුමයි එනිසා අපට පේනවා කාරුණික පින්වතුනි දරු කැක්කුම කියන්නේ කුමක්ද කියන කාරණය එනිසා ඔබේ අම්මා තාත්තත් ඔබේ අම්මත් ඒ විදියෙන් ක්‍රියා කළානේ ඒ අම්මයි ගුණයි අපි මේ වෙලාවේ සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේ නොඑක ආත්ම භාවවල උප්පත්තිය ලැබුවා ඒ උප්පන් හැම අවස්ථාවකදීම අම්මට තාත්තට සැලකුවා ওই කසීරට එක අවස්ථාවක ශේෂ්ඨ වර්ණ හස්ති රාජයෙකු වෙලා උප්පත්තිය ලැබපු වෙලාවේ වායුර්ධේ වගේම අන්ද වූ අම්මට සැලකමින් ඉන්න වෙලාවේ රජු අරගෙන ගියා මේ සතා ගිනිච්චට පස්සේ මෙයා කෑවෙන්නේ දැනගත් අම්මට සැලකන සතෙක් බව දැනගෙන මේ අස්ති රාජයාට නිදහස දෙන්න කියලා රාජපුරුෂයන්ට කිව්වා. ඒ අනුව නිදහස ලැබුණු ගමම්ම වහා වේගයෙන් දුවගෙන ගියේ අම්ම සොයාගෙන අන්ද අම්ම සොයාගෙන.
අම්මා වෙනුවෙන් විලෙන් විශේෂයෙන් පියුම් අල අරගෙන වතුර හොඬේට පුරවාගෙන මේ සේතවර්ණ හස්ති රාජයා ගියා. ගිහින් අම්මා ඇඟට වතුර ඉසෙමින් උට්ටේ අම්මකින් සේසි ආගතෝ ත්‍යාබ මත්‍රජෝ ජාතක පාලියේ සඳහන් වෙනවා. අම්මිය ඇයි නිදාගෙන ඉන්නේ? අම්මිය ඇයි වැතිරගෙන ඉන්නේ? පුතා ආව කියලා කේ ගහලා කිව්වා. ඒ වෙලාවේ මහා පුදුම සතුටක් අම්මට ඇති වුණා කියලා. එනිසා අපේ බෝසත්යන් වහන්සේ විදියෙන් ක්‍රියා කළා වගේම සාම ජාතකයේ අපට මතකයි, යෝ මාතරං වා පිතරං වා මච්චෝ ධම්මේන පෝසති ඉද චේවනම් පසංසන්ති පෙච්චසං ගේච මොදති. අම්මට තාත්තට සලකන අය, මව්පියන්ට දැහැමින් පෝෂණය කරන අය මෙලවස් සතුටු වෙනවා, පරලවස් සතුටු වෙනවා, දෙලවම සතුටු ඇති කරගන්නවා කියලයි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාම ජාතකයේ දේශනා කළ පැහැදිලි කළේ. එදා සාම ජාතකයේදී සාම කුමාරය තමන්ගේ අම්මයි තාත්තයි ඇස්සන්ද වුණාම හරියට දුක් වුණා, හැඬුවා. එකවරම හිනායෙන් සෙනෙහෙන්න පටන් ගත්තා. මේ අම්මා තාත්තා අහනව, පුතේ ඔබ දැන් අඬ අඬ ඉඳලා එක පාරටම හිනෙන්නේ මොකද්ද? අපි මේ දුක් විඳිනවා. ඒ වෙලාවේ කියනවා අම්මේ තාත්තේ, මට මහා වාසනාවක් අවස්ථාවක් උදා වුණා. අම්මටයි තාත්තටයි අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉන්න තුරා මට උපස්ථාන කරන්න පුළුවන්. පළවැල නෙලාගෙන අම්මටයි තාත්තටයි සැපසාත්තු කරන්න පුළුවන්. ඒ නිසයි මං සතුටු වුණේ. ඒ නිසා වාසනාවන්ත කාරුණික පින්නතුනි, ඔබට අප්‍රමාණ සතුටු වෙන්න පුළුවන් අම්මට සලකලා. වසර ගණනාවක් ඒ විදියට අප උපස්ථාන කළා කියලා සන්තෝෂයට පත් වෙන්නට පුළුවන්. බුද්ධ ආදී මොහොත්තමයන් වහන්සේලා අගය කළ දෙයක් නේද අපි කළේ කියලා අප්‍රමාණ සතුටු වෙන්නට පුළුවන්. මිලිඳු රජුරෝ දවසක් නාගසේන හාමුදුරුවන්ගෙන් අහනව ප්‍රශ්නයක්. මේ දුක නිරුද්ධ වී යන්නේද? නැවත නැවතත් මේ දුක නූපදින්නේද? ඒ අවස්ථාවේදී නාගසේන හාමුදුරුවෝ කියනවා, මහරජතුමනි, අපේ පැවිදි දිවිය පුරාම තිබෙන්නේ ওই කාරණේයි. අපි ඒ සඳහායි වෙහෙස වෙන්නේ. නූපන් අකුසල් නූපදවන්නත්, උපන් අකුසල් දුරු කරන්නයි අපි මහන්සි ගන්න. උපන් කුසල් දියුණු කරන්නත්, නූපන් කුසල් උපදවන්නයි අපි වීරිය වඩන්. මේ අවස්ථාවේදී ඒ අවස්ථාව එනතුරු අපි බලා ඉන්නේ නැහැ. අපි මුල ඉඳලම ඒ සඳහා වීරිය කරනවා. අපි අනිවාර්යයෙන් මහන්සි ගන්නවා ඒ අකුසල් බැහැර කරන්න, කුසල් දියුණු කරන්න. ස්වාමීනි, අපිට මේ කාරණාව උපමාවකින් පැහැදිලි කරන්න. මේ වෙලාවේ කියනවා, මහරජතුමනි, පිපාසයක් ඇති වෙච්ච වෙලාවේ ඒ පිපාසය සංසිඳුවා ගැනීමට පැම්බොන්න ඕන වෙනකොට, වතුර බොන්න ඕන වෙනකොට, ළිඳක් හාරනවද, ළිඳ කපපා ඉන්නවද, පොකුණක් හාරාර ඉන්නවද? නැත ස්වාමීනි. එහෙමනම් වේලාසනින් ඒ කාර්යය කරන්නට ඕන. ඒ සඳහා නිකම් බෑ, වීර්යෙන් කටයුතු කරන්නට ඕන. රජතුමනි, ඔබට කුසගින්නක් ඇති වුණාම, බත් කන්න ඕන වුණාම, ඒ වෙලාවට කුඹුරු කොට කොට ඉඳලා, වී වපුර වපුර ඉඳලා, ගොයන් කප කප ඉඳලා හරියන්නේ නෑනේ. නැත ස්වාමීනි. ඒ වගේම තමයි රජතුමනි, කලින් ඒ සඳහා වීර්ය කරන්න ඕන, මහන්සි වෙන්නට ඕන. මහරජතුමනි, යමෙක් ඔබට යුද්ධයක් කරන්න ඕන වුණාම, යුද්ධයට මුහුණ දෙන්න ඕන වුණාම, ඒ වෙලාවට නුවර වටේ දියාගල් දදා ප්‍රාකාර බැඳ බැඳ, අට්ටාල බැඳ බැඳ, ආරස් කර කර, එවාගේම සේනාව සංවිධානය කර කර ඉඳලා හරියන්නේ නැහෙනි. එහෙමයි ස්වාමීනි. එහෙමනම් ඒ සියලු කාරණා කල්ැතුව වේලාසනයෙන් කළ යුතුයි වීරයෙන්. ඒවා මුලින් ඉඳලා සිද්ධ කරන්නට ඕන. අන්න පින්වත්නි, ඒ වගේ තමයි රජතුමනි, අපි අපේ ජීවිතේ කුසල් දහම් කරන්නට, අපි මේ අකුසලය බැහැර කරන්න, කුසලය දියුණු කරන්නට වීරිය කරන්නට ඕන. පදං වීරයෙන් යුතුව ක්‍රියා කරන්නට ඕනේ. බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ, තමාට හිත පිණිස පවතින, එවාගේම මේ සෑම කාර්යයකදීම, මුලමැද මේ සෑම අවස්ථාවකදීම වීරයෙන්
ක්‍රියා කළ යුතුයි. ඒ වගේම නුවණ නැති කෙනා වීරිය කරන්නේ හරියට මග වැරදුණු මේ ගැල් කරුවා වගේ එයාට හිතා ගන්න බැරි වෙනවා ගැල් කරුවට තමන් උත්සාහයෙන් වීරියෙන් ක්‍රියා නොකළ නිසා පින. ගැල් කරුවා යා යුතු මග හරි හරි තැන ඒ වගේම හරි වැරදි ඒ වගේම මග නොමග එයා සොයන්නේ නැතුව ගියාට පස්සේ එයා මහ විපත්තියකට වැදෙනවා. එයා මහත් චිත්ත වික්ෂේපත්වයට පත් වෙනවා. ඒවං ධම්මා අපක්කම්ම අදම්ම මනුවත්තිය මන්දෝ මච්චු මුකං පත්තෝ අක්කච්චි නොව සොචති. යා යුතු ධර්මයන් එහෙම නැත්නම් දැනගත යුතු ධර්මය හොඳින් දැනගත්තේ නැතුව වෙනත් මාර්ගවල ගියොත් අධර්මීය අනුගමනය කරොත් ඒ බාලයාට ශෝක කරන්නට වෙනවා මරණය ආභියසදි. හරියට ඒ ශෝක කරන්නේ කොයි වගේද? අර ගල් ගැල් කරුවා යා යුතු මග නොයා වෙනත් මාර්ගවල ගෙහින් තමන්ගේ රතේ කරත්තවල රෝද කැඩුනහම විප්සිත භාවයට පත් වෙන්න වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොටව දාලේ සෑම කාර්යයකදීම වීරයවන්ත වෙන්නට ඕනේ, දක්ෂ වෙන්නට ඕනේ, අනලස්ස ක්‍රියා කරන්නටයි කියලයි තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනි. එනිසා අද දවසේදී තාජාන් සෝනි බ්‍රාහ්මණයා විසින් මේහා සම්බන්ධව එක අවස්ථාවක තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි මරණයට පත්වෙන කෙනා ඇතැම් අය මරණ බයෙන් සලිත වෙනවා, ඇතැම් අය මරණ බයෙන් සලිත වෙන්නේ නැහැ. ස්වාමීනි මෙහෙම දෘෂ්ටියක් මා තුළ තියෙනවා, ඔබ වහන්සේ ගැන කියන්නේ කුමක්? බ්‍රාහ්මණේ කාමයන්නි රාගය දුරු නොකළ, ප්‍රේමය දුරු නොකළ, තෘෂ්ණාවේ ඇලී ගැලී බැඳී වාසය කරන කෙනා එයාට රෝගයක් ඇති වෙනවා. එවිට ඒ අවස්ථාවේදී එයා කල්පනා කරනවා, අනේ දැන් මගේ මට මා ප්‍රිය කළ මා ආදරය කළ මගේ කාම වස්තුන් මට අත්හරින්නට වෙනවා. මේ වෙලාවේ මහා ශෝකයක් ඇති වෙනවා. ඒ වෙලාවේ වැළපෙනවා, ක්ලාන්ත වෙනවා, එවාගේම හඬනවා, සිහි මුලා වෙනවා, මරණය අභියස ත්‍රාසයට පත් වෙනවා. එතකොට බලන්න පින්වතුනි, කාම වස්තුන්ට ඇලුනාම ගැලුනාම සිද්ධ වෙන දේ අවසාන මොහොතේ මරණ මංචකේදී අප්‍රමාණ බයට පත් වෙනවා. පින්නතුනි කාම වස්තුන් මහ ගිනි ගොඩක් විදියට, එවාගේම සිහිනයක් විදියට තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැක්වේ ඒවා තුච්චයි, එවාගේම ගරු කළ යුතු දේ නොවේ, එවාගේම පිළිකුල් සහගතයි. එනිසා බැහැර වෙන්නට කාමයේ ආදීනම තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදා. එවාගේම මේ බ්‍රාහ්මණයට තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තවත් කෙනෙක් ශරීරයට කැමැත්තෙන් ආශාවෙන් ලිංගතුකමෙන් ක්‍රියා කරන කවල පොවල නාවල සන් පවුඩර් ගාලා ප්‍රියතාවෙන් පවත්වාගෙන යනවා. යම් අවස්ථාවක මෙයා රෝගී වෙනවා. මෙයාට දැන් මේ තමාගේ රූපකාය මේ ශරීරය දාල යන්නට සිද්ධ වෙනවා. මේ වෙලාවේ හරියට දුක් වෙනවා, ශෝක වෙනවා, ක්ලාන්ත වෙනවා, එවාගේම වැළපෙනවා, සිහි මුලාවට පත් වෙනවා, මරණ බයෙන් ත්‍රාසයට පත් වෙනවා, බියට පත් වෙනවා. බලන්න පින්නතුනේ, තමන්ගේ මේ කුණු ශරීරයට ඇති ආසාව දැඩිව පවත්වාගෙන ගියාම සිද්ධ වෙන දේ, නවදොරකින් ඕජාවන් වැරගෙන වැගිරෙන පිළිකුල් සහගත, එවාගේම නවදොරකින් ගෝජාවන් වැගිරෙන දෙතිස් කුණුපයන්ගෙන් යුත්ත මේ ශරීර කූඩුව පිළිබඳ ඇලීම් ගැලීම් බැඳීම් ඇති කරගත්තාම සිද්ධ වෙන දේ පින්නතුනේ, මරණ මොහොතේ සැනසිල්ලෙන් මැරෙන්න බෑ. එවාගේම තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජානුසෝනි බ්‍රාහ්මණයට කියනවා, යමෙක් රැකවරණයක් සලසගත්තේ නැත්නම්, එවාගේම යා පව් කළානම්, අකුසලය කරානම්, කුසල් කළේ නැත්නම් එයාට මරණ මොහොතේදී ඇතිවෙනවා මහා බයක්. අයියෝ මං පින් කරගත්තේ නැහැ, කුසල් කරගත්තේ නැහැ, අම්මට සැලකුවේ නැහැ, තාත්තට සැලකුවේ නැහැ, වැඩිහිටියන්ට සැලකුවේ නැහැ, පිදිය යුත්තන්ට පිදුවේ නැහැ,
එවාගේම මල පහනක් පූජා කරගත්තේ නැහැ ගුණ දහමක් කළේ නැහැ ආදී වශයෙන් අපමණ දුක් වෙනවා පිනක් දහමක් නොකරගත්ත කෙනා ඒ වෙලාවට ක්ලාන්ත වෙනවා බොහෝම විප්සිප්ත භාවයට පත් වෙනවා සිහි මුලා භාවයට පත් වෙනවා හඬනවා වැළපෙනවා ඒ නිසා මරණයේ අභියස ත්‍රාසයට පත් වෙනවා පින්නතුනේ අන්න පිනක් දහමක් නොකරගත්තා ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රාහ්මණයට විචිකිච්ඡාවෙන් යුක්ත කෙනාත් පින්නතුනි ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිළිබඳ ධර්මයේ පිළිබඳ ආර්ය සංඝ රත්නයේ ශික්ෂාවන් පිළිබඳ පටිච්චසම්පාදයේ පිළිබඳ මේ ආදී වශයෙන් මේවයි සැක උපදවාගෙන යමේ ක්‍රියා කළොත් අන්තිමට පින්වත්නි රෝගී තත්වයට පත් වුණා මොන්න දැනෙනවානේ මම තුරුණුවන් පිළිබඳ විශ්වාසයෙන් ක්‍රියා කළේ නෑ බයක් ඇති වෙනවා ශෝකයක් ඇති වෙනවා ක්ලාන්ත බවක් ඇති වෙනවා මරණයේ ආභියස සන්ත්‍රාසයට පත් වෙනවා පින්නතුනි එනිසා මෙන්න මේ කියාපු හතර දෙනා පින්නතුනි මරණ අවස්ථාවේදී බියට පත් වෙනවා කම්පණයට පත් එනිසා තථාගත බුදුරජාණන් වහන්සේ කාමයේ දුරු කරන්න ප්‍රේමයේ දුරු කරන් තෘෂ්ණාව දුරු කරන්නයි කියලයි දේශනා කොටව දාලේ යමෙක් කාමයේ දුරු කරනවා නම් එවාගේම රාගයේ ප්‍රේමයේ තෘෂ්ණාව දුරු කරනවා නම් එයා හරියට සතුටු වෙනවා මරණාසන්න වෙනකොට අනේ මං ඇලීම් ඇති කරගත්තේ නෑ ගැටීම් ඇති කරගත්තේ නෑ බැඳීම් ඇති කරගත්තේ නෑ කියලා අපමණ සතුටු වෙනවා සිහි මුලා නොවේ මරණයටත්පත් වෙනවා ඒ වගේම රූපයට බැඳුනේ නැත්නම් ඇලීම් කලේ නැත්නම් ඒ වගේ මේ නව දොරකින් ඕජාවන් වැගිරෙනව නේද ඒ වගේම දෙදිස් කුණුපයන්ගෙන් යුත් නේද වයින් වෙලාවට වැසිකිලි වලක් වගේ නේද මේ මගේ ශරීර කූඩුව කියලා කල්පනා කළා එහි ආසාව ගිජුකම අත්තරී කෙනාට ඔන්න මරණ අවස්ථාවේදී බොහොම සතුටෙන් පින්නතුනේ මරණයට මුහුණ දෙන්න පුළුවන් රූපය රූපස්කන්ධය අත්තරින්න පුළුවන් ඒ වගේම පින් කළ කෙනා පින්නතුනේ මම පන්සිල් සමාදන් වෙලා පන්සිල් ටික රැක්කා අටසිල් පොහේ දාට ආරක්ෂා කළා ගුණ යහපත්කම් ඇතුව මං ජීවත් වුණා මට රැකවරණයක් ඇති කරගත් මං අම්මට තාත්තට සැලකුවා වැඩිහිටියන්ට සැලකුවා ඒ වගේම කළ යුතු යුතුකම් ඉෂ්ට සිද්ධ කළා ආදී වශයෙන් කල්පනා කර කර මම කරගත්තු පින්කම් ආවර්ජනා කළ කර පින්වත්නි අවසානයේ මරණ මංචකයේදී සතුටු වෙනවා පින්නතුනේ මරණයට බය නැතුව මුහුණ දෙනවා පින්නතුනේ ඒ වගේම තමයි විචිකිච්ඡා බුද්ධ ආදී තුරුණුවන් පිළිබඳව ඒ වගේම ශික්ෂා පිළිබඳ ඒ වගේම පටිච්චසම්පාද ධර්මයේ පිළිබඳ අතීතේ වර්තමාන අනාගත මේවා පිළිබඳව පින්නතුනේ සැක නූපදවාගෙන තුරුණුවන් කෙරේ අප්‍රමාණ සද්ධාවෙන් යමෙක් ක්‍රියා කළේද ධර්ම රත්නයේ කෙරේ බුද්ධ රත්නයේ කෙරේ ධර්ම රත්නයේ කෙරේ ආර්ය සංඝ රත්නයේ කෙරේ අප්‍රමාණ පැහැදීමෙන් ප්‍රසාදයෙන් ක්‍රියා කරා මරණ මංචකේදී අපමණ සතුටු වෙනවා ඒ නිසා පින්නතුනි මරණයට නොබියව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ මේ විදියෙන් ක්‍රියා කළොත් සබ්බේ සත්තා මරිසන්ති මරණං තන්නි ජීවිතං යතා කම්මං ගමිසන්ති පුඤ්ඤ පාප පලූපග නිරයම් පාප කම්මන්තා පුඤ්ඤ කම්මාච සුග්ගතෙන් තස්මා කරෙය්‍ය කල්යාණං නිචයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනම් සබ්බේ සත්තා මරිසන්ති ඔබේ අම්මට වගේම ඔබ අපි හැම දිනාටම පින්නතුනි කවදකහරි මෙන්න මේ මරණය කියන தത്വයට පත් වෙන්නට සිද්ධ වෙනවා ඒ වගේම යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාපලෝපග තමා කර කියාගත්තු පින් දහම් වලට අනුව තමයි ඒ ගමන යන්නේ පින්නතුනි පව් කළාය නිරයටත් පින් කළාය පුඤ්ඤ කම්මා සුග්ගතින් සුගතියටත් යන බව තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨාවಂತಿ පානිනම් සත්‍යයට පිහිට වෙන්නේ කාරුණික පින්නතුනි පිනයි එනිසා අපි කොයි වෙලාවක හරි මරණයටපත් වෙනවා මරණයටපත් වෙනවා කියන්නේ ආඋස්මාත විඥාණං යදා කාං ජහන්ති මං අපවිද්දෝ තදාසේති නිරත්තංව කලින්ගරම් ආසත් උස්නයත් විඥාණයත් කියන මේ ශක්තිය අපේ ශරීරය තුලින් පහව යෑමයි සිද්ධවන්නේ පින්නතුනි එතකොට අපි මරුණට පස්සේ කියනවා නිරත්තංව කලින්ගරම් වැඩකට ගත නොහැකි දරකඩක් බවට අපේ මේ ශරීර කූඩුව පින්නතුනි පත් වෙනවා ඔබේ ජීවිතය අපේ ජීවිතේ පත් වෙනවා
वागे मे मरणे कोहिदि कोई मोहते कोई वेलावे कोहे सिद्धवेनवद किला अपिट कियन्न पुलुवंकमक् ने ओब गेन हितला बलन्न व्याम्म पिलिबंदव हितला बलन्न जीवितं व्याधि कालोच देयनिक्केपनं गति पंचेते जीवलोकस्मिन् अनिमित्तान ඥායරෙ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාලා ජීවත් වෙන්නේ කොච්චර කල්ද මරණයට පත් වෙන්නේ කවර අසනීපයකින්ද මැරෙන දිනේ මැරෙන වෙලාව එවාගේ මැරෙන මැරුණට පස්සේ අවසන් කටයුතු සිද්ධ කරන්නේ කොතනද මැරුණයින් පස්සේ කොහේ ගිහින් උපදිනවද මේවා පින්නතුනි කාටවත් කල් ඇතුව තීරණය කරන්න පුළුවන් කමක් නැහැ ඔබටත් එහෙමයි පින්නතුනි उपनीयति जीवितमप्पमायो जरूपनीतस्स नसंति तन्ना एतं भयं मरणे पिक्कमानो पुञ्ञानि कैरात सुखा वहानि दवसिं दवस पिन्नतुनि मरणे कराय ओब अपि यन्ने आयुषाल्पाय पिन्नतु जरा विसिन मरणे करा पमुनोना सत्यात पिहिटक पिलिसरणक् ऐत्ति नै एम निसा तिबेने एकम पिहिट पिलिसरण पिन्वातुनि पिन पमनाये पिन्नतुनि अच्छिन्ति काला तरयन्ति रत्यो वायो गुणो अनुपुब्बं जहन्ति एतं भयं मरणे पिक्कमानो लोकामि संपजहे शान्ति पिक्कु केला तथागत लौतुरा बुद्धजानन वहन्से विसिं देशना कोट वदाला वू परिधि काले गेवेनवा रात्रिय मिनिसा मरणे करा पमुनोन वायस क्रमें मिनिसा अत्थरले अनवा मे बिय सियल्ल मरणेला अपट दकिन्न लबिन देवल पिनन मे बव दनगिन निवान कैमति आय अभावेट मे विशेषें निवर निर्वाणे प्रार्थना करन पिन्वतोन हेम वेलावेम पिन्नतुनि भवयट हेतुवन लोकामिषय दुरुकल यतुई लोकेट एल्म बेल्म ऐति करवन ගැලීම් ඇති කරන දෙයින් අපි ඈත්ව ක්‍රියා කරන්නට ඕන පින්නතුනි ජීවිතය හරියට පින්නතුනි ටිපන්දමක් වගේ ජීවිතය හරියට දල්වන ලද පහනක් පිටෙන්නක් මත දල්වන ලද පහනක් වගේ අම්බලමක අපි ජීවත් වෙනා වගේ ඔබට අපට පින්නතුනි හැමදාමත් මේක ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ ඔබේ අම්මට වගේ පින්නතුනි අපටත් කවදක හරි සියල්ල අත්හැරලා දාලා යන්නට සිද්ධ වෙනවා ඒ නිසා කාරුණික පින්නතුනි ආත්තම්මි ජාතම්මි සුඛා සහාය තුට්ටි සුඛායිත්‍රි තරේන පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්මේ සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහාන ඔබට විපත්‍ය කරදරේ වෙච්ච වෙලාවේ උදව් කරන අය උපකාර කරන අය ආත්තම්මි ජාතම්මි සුඛා සහාය ඒ අය තමන්ගේ යාළුව මිත්‍රය විදියටයි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැක්වේ එවාගෙම තුට්ටි සුඛායිතරීතරේන තියෙන දෙයින් සතුටු වෙනවා නම් ඒක පින්නතුනි හොඳ දෙයක් ඒක හොඳ සැපයක් කියලායි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැක්වේ පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්මි මරණේදී පින්නතුනි මරණ මංචකේදී තමන්ට සැපයගෙන දෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි ධර්මල්ලවත් ඥාතීන්වත් දේපලවත් වෙන දෙයක් නෙමෙයි පින්නතුනි සැපයගෙන දෙන්නේ කුමක්ද පින්නතුනි පිනයි කරගත්තු හොඳ නරකයි පින නරක දුක පිනිස හේතු වෙනවා සැපය පින තමන්ට සැපය පිනිස හේතු වෙනවා සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං ඒ නිසා තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ මේ සියල්ලට වඩා පින්නතුනි වැදගත් වෙන්නේ සංසාර දුකින් අත මිදීම සඳහා කටයුතු කිරීමයි පින්නතුනි වැදගත්වන් ඒ නිසා සසර දුකින් අත මිදෙන්නටයි අපි හැම දිනෙකම පින්නතුනි කටයුතු සිද්ධ කරන්නට ඕනි ආද අපි දන්නවා සමාජයේ පින්නතුනි ಗುಣධර්ම බොහෝ වෙලාවට හීන වෙලා ගිහිල්ලා කෙනෙක් හිතන්නේ නැහැ අපි මැරෙනවා කියලා ඒ වගේම අම්මා තාත්තා ගැන හිතන්නේ නැහැ තැම්මය අම්මා තාත්තා වයස්ගත වෙනකොට තවන්ට පුළුවන් තාක්කල් වැඩ අරගෙන ඒ අයට පිහිටක් පිලිසරණක් වෙන්නේ නැහැ පින. අපේ රටේ පින්නතුනේ අපේ දරුව තමන්ගේ අම්මා තාත්තා දෙවියන් බුදුන් විදියට සලකලයි ක්‍රියා කරන්නට යෙදුනි. සුකාමත්තේය තා ලෝකේ අතෝ පෙත්තේය තා සුකා කියලා. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ
දම්පද පාළිය නාගවර්ගයේ 13 වන ගාථාවේ පැහැදිලි කරන්නට යෙදුණා. යම් පුතෙකුට දුවෙකුට අම්මට සලකන්න ලැබෙනවා නම් තාත්තට සලකන්න ලැබෙනවා නම් ඒක මහා සැපයක් කියලා. ඒ වගේම සංයුත්ත නිකායේ දේවාති සූත්‍රයේදී දේවා කියන සූත්‍රයේදී තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා මෞපියන්ට සලකන අය සත්පුරුෂයෝ. එනිසා සත්පුරුෂයන් ලෙස ප්‍රශංසාවට ගෞරවයට දෙවියන්ගේ පවා ගෞරවයට පත් වෙනවා කියන කාරණා මෞපියන්ට සලකන අය දෙව්ලෝ උපදින බව ජාතක පාළිය ධම්ම ජාතකයේදී තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මග මානවක එදා පින්නතුනේ මෞපියන්ට අප උපස්ථාන කරපු එකේ විපාක වශයෙන් සදේවලවට ආදිපති ශක්‍ර දේවේන්ද්‍රය වෙලා උප්පත්තිය ලබන්නට පුළුවන්කම ලැබුණ. එසේ ලැබුණේ පින්නතුනේ මාතෘ පිතෘ උපස්ථානය නිසායි. යෝ මාතරං වා පිතරං වා ජින්නකංගත යොබ්බනම් පෞ සන්තෝන බරතේ තං පරාභවතෝ මුකං කියලා තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේදී පැහැදිලි කළා. තමන්ට පුළුවන්කම තිබෙද්දී වයස්ගත මව්පියන්ට අප උපස්ථාන කරන්නේ නැත්නම් ඒ අය වසලයන් වශයෙන් දැක්කුවා. ඒ අය සමාජයේ අගෞරවයට පත් වෙනවා කියලා තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැක්කුවා. එදා මුගලන් මහරහතන් වහන්සේට අන්තිම වශයෙන්ොත් මහා දුකකට පත් වෙන්නට සිද්ධ වුණේ ඇයි? පෙර සසර අම්ම තාත්ත විපත්තියට යොමු කරපු නිසායි. බලන්නේ මහරහතන් වහන්සේට පවා ඒ ඵල විපාක විඳින්නට සිද්ධ වුණා පින්නතුනි. එනිසා පාදකා පෝෂකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ මාත ඒ තමන්ට මේ ලෝකේ පෙන්නපු හොඳ නරක කියා දීපු ඒ අම්ම තාත්ත පිළිබඳව තමන්ගෙන් යම් යුතුකමක් කෙනෙනවා නම් ඒක ඉෂ්ට කරන්න එක තමන්ට මහා ආශිර්වාද. ඔබ එහෙම කළ නිසා අද සතුටු වෙනවා. අපි අපේ යුතුකම ඉෂ්ට සිද්ධ කළානි කියලා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා අගය කළ ඒ මාතෘ උපස්ථානය අපි කළා කියලා අප්‍රමාණ වූ ඇත්තන්ට සතුටු වෙන්නට පුළුවන්. ඒත් අද සමාජයේ අපි මාධ්‍යෙන් දකිනවා ඇතැම් වෙලාවට මේ මහා ව්‍යසනකාරී රෝගී තත්ත්වයන්ට පත් වෙච්ච ඇතැම් වයස්ගත වෘද්ධතර මව්පියෝ අසරණ වෙලා ඒ අය රෝහලෙන් ආපහු නිවසට යන්න විදියක් නැහැ. දූ දරුවෝ බාරගන්නේ නැහැ. මොන තරම් අපරාධයක්ද? තමන්ගේ අම්මා තාත්තා නේද මේ අසනීප තත්ත්වයට පත් වෙලා ඉන්නේ. එනිසා ඒ ඇත්තෝ සුවය ලැබලා රෝහලෙන් ගෙදර එනකොට ඒ අම්මා තාත්තා වෙනුවෙන් අප උපස්ථාන කරන්න ලැබෙනවා නම් තමන්ට කොච්චර දෙයක්. තමන්ට අතපය ශක්තිය නැති වෙච්ච වෙලාවේ උඩුපැල්ලියන් අතට හැරිලා ඉන්න වෙලාවේ ඔබේ අම්මා තාත්තා ඔබ වෙනුවෙන් කොයි තරම්නම් සේවාවක් කළාද? ඔබ කරපින්නාගෙන අම්මා කොයි තරම් දුක් විඳද? කුසේදී ඔබ වෙනුවෙන් කොයි තරම් දුකක් විඳද? අම්මා ඇතැම් වෙලාවට උණු වතුර ටික බිව්වේ නැහැ. ඒ වාගේම ඇතැම් වෙලාවට ප්‍රියකරන කෑම ටික ගත්තේ නැහැ. අනේ කුසේ දරුවට කරදරයක් වෙයි කියලා ඇතැම් වෙලාවට අම්මගේ ඇටකටු ටික දියකිවි දියගිවි ගියේ ඔබේ ඇටකටු ශක්තිමත් කරන්න. අම්මයි රතු පාටලේ ටික සුදවස් සුදු බවට පරිවර්තනය කළා පෙව්වේ ඔබ ශක්තිමත් කරන්නයි. ඔබ හැඩ කරන්නයි. අම්මයි තාත්තයි ලස්සන ඔබට ඇවිත් තියෙන්නේ. ඒ අයගේ ශක්තිය ඔබට ලබා දුන්න නිසායි. ඒත් අදා අපේ රටේ මේ ධර්ම දීපේ ඇතැම් දරුවෝ තමන්ගේ අම්මා තාත්තා අසනීප වෙලා මේ වසංගතකාරී රෝගී තත්ත්වයන්ට පත් වෙලා තමන් ගෙදරට එනකොට පිළිගන්නේ නැති තත්ත්වයක්, ගෙදරින් එළව ගන්න තත්ත්වයක්. ඇයි දුවේ පුතේ එහෙම කරන්නේ කියලා අද සමාජයෙන් අහන්න සිද්ධ වෙලා තිබෙනවා. එදා අපේ පැරණි දරුවන් අපේ විශේෂයෙන්ම ප්‍රාර්ථනා කළේ අම්මා තාත්තා පිළිබඳව මෙහෙමයි. උඩින් යන්න රන් තැටියක් ලැබියන්, බිමින් යන්න මුතු කුඩයක් ලැබියන්, තනියම යන කලට පිරිවර ලැබියන්, අපේ අම්මා ජාතිත් මට ලැබියන්. ඔබත් එහෙම ප්‍රාර්ථනා කරනවා ඇති. වැල්ලේ පිපෙන බිම්මල් වාසනාවන්, ගොල්ලේ පිපෙන පම්මල වාසනාවන්, අතු අග පිපෙන සපුමල් වාසනාවන්, අපේ අම්මා ජාතිත් වාසනාවන්. බලන්න අපේ පැරණි අය ප්‍රාර්ථනා කළාය. මේ ගුණවත් දරුවොත් එහෙම ප්‍රාර්ථනා කරනවා. අදත් එහෙමයි පින්නතුනි. පැරණි
समाजे पिन्नतुने अम्मल तातल पिलिबांदव देवात्तें पूजनियात्तें सलक्वा वागेम मल्ली ओम नुकियां अपे अम्माट देतने किरी दुन्ने अप दिन्नाट तिबेन देयक दिन्नित अप दिन्नाट बुदुन वादिन लेस वेंदपां अम्माट इनिसा में पेरनी अपे संस्कृतिय तुल अपि दन्नवा अपे लंकावे महलु निवास महलु मडं तिबुने ने नमुत पिन्नतुनि बलन्न अद वेनकोट समाजे हेम तनम महलु निवास एवागेम महलु निवास वितराक नेवे पुंचि दरुवो वेनुवेन पवा लमा निवास पवा हदला लमा निवास पवा तिबेनो एयि पिन्नतुनि अपे गुणधर्म पालु वेला ए निसा अम्मल तात्तले अतिन तमंगे युतुकं करन्नट ओन वगेम दरुवो तमंगे युतुकं इष्ट सिद्ध करन्नट ओन එහෙම නැත්තං ජීවිතේ හැමදාම දුක් විඳලා අවසාන තප්පරේදිත් අනේ මගේ දරුවෝ කියලා දුක් වෙවි වයස්කත මව්පියන්ට මෙදෙන්ට වෙනවා මියදෙන්ට වෙනවා දරුවන්ටත් කවදක හරි දුක් වෙන්න වේවි අනේ අපි අපේ අම්මට තාත්තට සැලකුවේ නෑ නේද අපේ දරුවන්ට සැලකුවේ නෑ නේද කියලා දුක් වෙන්නට සිද්ධ වෙනවා එනිසා මේ අගතිගාමී කටයුතු වලින් ඈත් වෙලා ගුණ සම්පන්නව ක්‍රියා කරන්න මුළු මහත් රට වාසීන් ලෝක වාසීන් ක්‍රියා කළ යුතු වෙනවා සමාජ නායකත්වයේ ඉඳලා හැම දෙනෙක්ම ගුණ සම්පන්නව කටයුතු කරන් විපත්තියක් වෙච්ච වෙලාවේ කවුරුත් එකතු වෙන්න වාද වේද වාද ભેද විවාද ඇති කරගන්නට එපා මිනිසුන්ගේ සිත් තුළ කෝපය වෛරය ඇති කරන කතාවන් සිද්ධ කරන්නට එපා මිනිසුන්ට ධෛර්යය උත්සාහය වීරිය ඇති කරන කතාවන් කරන්න ඒකයි ඔබ උපන් මිනිස්සෙක වශයෙන් ඔබෙන් වෙන්නට ඕනේ ඒ කාර්යය ඔබ ඉෂ්ට සිද්ධ කරන්න ගුණ යහපත්කම් ඇතුව ඔබ ජීවත් වෙන්න කියන කාරණාව අපි විශේෂයෙන් රටවාසී ලෝකවාසීන්ගෙන් අපි විශේෂයෙන් ඉල්ලා හිටිනවා මේ විපත්ති කාලේ කවුරුත් සමගියෙන් සතුටෙන් අනිකාට උදව් කරමින් උපකාර කරමින් ජීවත් වීමයි කල යුත්තේ එවාගෙම දුකට පත් කෙනාට පිහිට වීම බෝසත් ගුණයක් මහා බෝධිසත්ත්ව ගුණයක් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා එක ඉතා උසස් කොට වර්ණා කරන්නට යෙදුණා එනිසා දාන පාරමී ආදී පාරමිතා තුලින් කියන්නේ වෙන කාරණාවක් නෙවෙයි කාරුණික පින්වතුනි වීර්‍ය ආදී පාරමිතා තුලින් කියන්නේ පින්වතුනි ඕනෑම විපත්තියක් කරදරයක් වෙච්ච වෙලාවේ වීරයෙන් අදිෂ්ඨාණයෙන් ඒ සඳහා මූණ දීලා ඒ ජයග්‍රහණය සඳහා කටයුතු කරන්නයි කියන එකයි එනිසා අද දවසේ ඔය ඇත්තන් ඒ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් තුන් ලෝක් සනහා දේශනා කොටව දහල් මෞපිය උපස්ථානයන් පිළිබඳවත් එවාගේ මරණ ධර්මතාවයේ පිළිබඳවත් ඉතා කෙටියෙන් මේ දේශනා අපි දේශනා කරන්නට යෙදුණා අම්මා ඉන්න ගෙදර තාත්තා ඉන්න ගෙදර දේව් විමනා කාර්ය විමානයක් බුද්ධ මන්දිරයක් කියලායි සබ්‍රහ්ම සූත්‍ර දේශනාවේදී තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදා ඒ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරනා වගේම අපේ ජීවිතය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අපිට සඳහිරුතරු පවතින තුරු ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ එනිසා ඉන්න දවසේ ගුණ යහපත්කම් ඇතුව ජීවත් වෙලා මෙලව පරලව සැප කෙලවර බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා නිවේසනේ පැමිණව දාල අමා මහ නිවන් සුව පිණිසත් මේ උදාාර පුණ්‍ය ධර්මයන් පිහිට වේවා උපකාර වේවා කියන උදාාර අදිෂ්ඨාන ඇතුව සාදුනාද පවත්වන් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරෝ බීජී සුමින්ද මහත්මාත් පීවී රෝහිණී මාත්මියත් එවාගේම තම දයාබර සහෝදර සහෝදරියන් වන පීවී ගාමිණී මහත්මා මහත්මිය දරු දෙපළත් පීවී නාලනී මහත්මියත් දරු මහත්මා දරු දෙපළ ඇතුළු කොට ඇති පෞලේ පින්වත් පිරිසත් විශේෂයෙන් බලාපොරොත්තු වුණේ ලෙවිවන් දූව මාදුගඩගේ දොන් කරුණාවති දයාබර මෑණියන් උඩුගම අලුත්වත්ත වරක පැලහෙන පදිංචිව සිට පසුගිය 20 වන දින අභාව ප්‍රාප්ත වන්නට හේතුන 2021 අටවෙනි මාසයේ 20 වන දින අභාව ප්‍රාප්ත වුණ පුරා අවුරුදු 75ක් ජීවත් වෙලා ඒ තෙල්ලමුරේ සුමින්ද මහත්මාගේ රෝයිනී දේනීගේ නිවසේ අප උපස්ථාන ලැබමින් සිටින වෙලාවේ කාල යාත්‍රා කළ දයාබර මෑණියන්ට කරුණාවති මෑණියන්ට මේ පින් අයිති වේවා එතුමිය පතන බෝධියකින් නිවන්සුව සාධනය කරගනිත්වා
එතුමියගේ දයාබර සහෝදර සහෝදරියන් ආ ඉන්නවා ඒ විශේෂයෙන් කරුණාවතී මෑණියන් ගුණ සම්පන්න වටිනා කෙනෙක් ශ්‍රේෂ්ඨ මාතාවන් කෙනෙක් ඒ මාතාවන් සහෝදර සහෝදරයන් පස්පලක් මැද තා වටින කියන ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කළා වටින දරුවන් සමාජ ගත කළා ඒ වාගේම තෙල්ලමුරේ ජීවත් වෙන රෝහිණී දියණියගේ නිවසේ අවසාන කාල පරිච්ඡේදය ජීවත් වෙලා භව ප්‍රාප්ත වන්ට හේතුනි එනිසා ඒ මෞතුමියටත් ඊට පෙර ආතු අවුරුදු 7කට පෙර ආතුව මියගිය පිලාන විතානගේ නීම පියාණන් වහන්සේටත් ඒ වාගේම බීජි සුමින්ද මහත්මයාගේ නාමයෙන් අභව ප්‍රාප්ත 20යි 21 11යි 27 වන දින මියගිය ටීජී ලයිෂනාහාමි උපා මෑණියන්ට ආත්මමාට මේ පින් අයිති වේවා ඒ අනුව ඒ ආත්මමා ප්‍රධාන කොට ඇති පරම්පරාවෙන් මියගියා වූ වර්ග පරම්පරාගත ඥාතීන්ටත් පින් අයිති වේවා ඔබ හැමගේ නමින් මියගිය සියලු මළගිය ඥාතීන්ටත් පින් අයිති වේවා කියලා සාදුනාද පවත්තා. ඒ වාගේ මේ උදාාර පින ලෝකේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියනොත් පින්ගෙන සුමින්ද මහත්මයාට රෝහිණී මහත්මියට දරුතුම් පළට ගාමිණී මහත්මා මහත්මිය නාලනී මහත්මිය මහත්මා රෝහිණී එවාගේම ඒ රෝහිණී මහත්මියගේ සහෝදර සහෝදරිය ඇතුළු කොට ඇති මව් පාර්ශ්වයේ ඒ සහෝදර සහෝදරයන් එහෙම නැත්නම් කරුණාවතී මෑණියන්ගේ සහෝදර සහෝදරිය ඇතුළු කොට ඇති පිය පාර්ශ්වයේ ඥාතීන් ඇතුළු සෑම සියලු දෙනාටත් සුමින්ද මහත්මයාටත් මහත්මියටත් දරුවන්ටත් මේ හැමටත් මුළු මහත් ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවන සම්පත්තිය සැලසේවා. හරිදේ ටීවී මාධ්‍ය ජාලය ඔස්සේ මේ කරන උතුම් පින්කම් සිද්ධ කරන්න අවස්ථාව සලසා දුන්න ලලිත් අබේෂේකර මැතිතුමන් ප්‍රධාන කොට ඇති කාර්ය මණ්ඩලයටත් ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී භාවය ඇති වේවා කියලා සාදු නාද පවත්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද දවසේ මේ උදාාර පින්කම සිද්ධ කළා සුවින්ද මහත්මා රෝහිණී මහත්මිය විශේෂයෙන් සහෝදර සහෝදරියන් ඇතුළු හැම බලාපොරොත්තු වුණා වූ පරිදි ඒ කරුණාවතී දයාබර මෑණියන් ප්‍රධාන හැමට නිර්වාණ අවබෝධයේ පිණිස ධර්මදේශනාමය පින්කම සිද්ධ කළා. මේ ඒ වාගේම සුවාසු දහසක් ධර්මස්කන්ධය වෙනුවෙන් මේ අෂ්ට පරිස්කාර පූජාවන් සිද්ධ කළා. ධර්ම ශ්‍රවණය කරලා ලබාගත් සියලු කුසල බලශක්තිය කරණ කොටගෙන ඔබ හැම දිනාටම සංසාරයේ බාලාශ්‍රයක් අසත්පුරුෂාශ්‍රයක් නොවේවා. ශරියුත් මුගලන් මහරහතුන් වහන්සේ මහා සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිශ්‍රය ලැබ කෙලවර බුදුන් දැක නිවන් දකින්ට මේ පින පිහිට වේවා උපකාර වේවා කියලා සාදුනාද පවත්තා. විවාදන සීලෙස නිච්ඡං උද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩන්තේ ආයු අන්නෝ සුකම් බලං.